හරි පුතාලා. දැන් ඔන්න පරිච්ඡේදයක් ඉවර කරලා ඔගොල්ලෝ අර කෝෂ සම්බන්ධ කරන එක ආකාරයක් ගැන හොඳ දැනුමක් ලබාගෙන තමයි මේ පරිච්ඡේදයට පුතාලා ඇවිල්ලා ඉන්නේ නේද? මෙතෙන්දී අපි කතා කරන්නේ පුතේ කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් තවත් ආකාරයක් ගැන. දැන් ඉස්සෙල්ලා අපි එක ආකාරයක් ගැනනේ කතා කරේ. මෙතන දැන් ඔන්න ඔගොල්ලෝ කෝෂ සම්බන්ධ කරන තවත් ආකාරයක් ගැන ඉගෙන ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද්ද මේ ආකාරය අපි කියනවා සමාන්තරගත කෝෂ පද්ධති කියලා. දැන් ඉස්සෙල්ලා අපි ශ්‍රේණිගත කෝෂ පද්ධතින ඉගෙන ගත්තේ. හරිම ලේසියෙන් අපි සම්බන්ධ කරා නේද? ඔගොල්ලෝ දැක්කා කෝෂ ගාන වැඩි කරන්න බල්බේ දීප්තියට මොකද වුනේ කියලා පුතාලා තීරණය කරා නේද? ඒතකොට කෝෂ ප්‍රමාණය අඩු වෙනකොට බල්බේ දීප්තියට මොකද වුනේ කියලා පුතාලා නිරීක්ෂණය කරා නේද? දැන් මෙතෙන්දිත් ඒ විදිහටම පුතේ අපි තවත් ආකාරයකට සම්බන්ධ කරනවා. සමාන්තරගත කෝෂ පද්ධති විදියට තමයි සම්බන්ධ කරන්න ලෑස්ති වෙන්නේ. හරි. කෝෂ පද්ධතියකදී කෝෂ සම්බන්ධ කළ හැකි තවත් ආකාරයක් රූපයේ දැක්වේ. කෝෂ පද්ධතියක ඔන්න කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් ආකාරයක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න මෙතනක් තියෙනවා කෝෂයක්, මෙතනක් තියෙනවා කෝෂයක්. මේ කෝෂයේ ධනාග්‍ර දෙක එකකට අරන් මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා. මේ කෝෂ දෙකේ ඍණාග්‍ර දෙක මෙහෙම එකට අරගෙන මෙතනින් සම්බන්ධ කරලා තියෙනවා. පේනවද පුතාලට? මේ කෝෂ දෙකේ ධනාග්‍ර දෙක එකට අරන් සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් ඍණාග්‍ර දෙක එකට අරන් සම්බන්ධ කරලා තියෙනවා නේද? මෙතන තියෙන්නේ බලන්න කෝෂ තුනක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කෝෂ තුනේම එතකොට බලන්න මේ තියෙන ධනාග්‍ර තුනම එකට අරන් සම්බන්ධ කරලා තියෙනවා. මේ පැත්තෙන් ඍණාග්‍ර තුනම එකට අරන් සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලිද පුතාලට? දැන් මේක ඒ කියන්නේ දැන් ඔයගලන්ට දැන් පුළුවන් පුතාලා මේක අපිට ඕනේ නම් මේ විදිහට ගන්න පුළුවන්. අපි මෙන්න මෙහෙම අරගමු බලන්න. සංකේත ඇසුරින් මේක ඇඳොත් කොහොමද අපි අඳින්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා ඔන්න ධනාග්‍රය. මෙතන තියෙනවා ඍණාග්‍රය නේද? ඔන්න තියෙනවා ඍණාග්‍රය. හරි. සිහින් දිග ඉරයි කෙටි මහත ඉරයි නේද? එතකොට කෝෂ දෙකක් තියෙනවා නේද? තව කෝෂයක් මෙතන තියෙනවා. ඒකෙත් දැන් මේ විදිහට ධනාග්‍රයයි ඍණාග්‍රයයි ওই විදිහට සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකද කරන්න පුතාලා? අපි මේ දෙක එකකට සම්බන්ධ කරලා තියෙන්නේ නේද? එතන මෙන්න මෙහෙම. දැන් මේ පැත්තෙන් මෙහෙම අරගෙන මේ පැත්තෙන් මෙහෙම අරගෙන මෙහෙම අරගෙන මෙහෙම අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මම සම්බන්ධ කරලා ඊළඟට මොකද කරලා තියෙන්නේ? මෙතනින් ආපහු මෙතෙන්ට සම්බන්ධ කළා, මෙතනින් ආපහු මෙතෙන්ට සම්බන්ධ කළා. ඒකනේ තියෙන්නේ මේ ඍණාග්‍ර දෙක මේ පැත්තෙන් එකට සම්බන්ධ කළා, ධනාග්‍ර දෙක මේ පැත්තෙන් එකට සම්බන්ධ කළා. මෙතන තියෙන්නේ ඒකේ ඒ විදිහටම නේද? මෙතන තියෙනවා අපි බැලුවොත් මෙතන තියෙනවා ඔන්න එක කෝෂයක්. ඒක පොඩියට අඳින්න. ඔතන තියෙනවා තව කෝෂයක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා තව කෝෂයක්. ඔය විදිහට තියෙනවා කෝෂ. පුතාලට පේනව නේද? ඊට පස්සේ අපි මේකේ මේ විදිහට මේ කෝෂයයි මෙතනින් මේ කෝෂයයි මෙතනින් මේ කෝෂයයි නේද? මේ ධනාග්‍ර ටිකයි මේ පැත්තෙන් ගන්නවා අපි ඍණාග්‍ර ටිකයි. ඔන්න ඔය විදිහට අරගෙන තියෙන්නේ. අරගෙන මොකද කරන්නේ පුතේ? මෙතන ඉඳන් මෙහෙම එකට සම්බන්ධ කරනවා. ওই විදිහට එකට සම්බන්ධ කරනවා. මෙතනිනුත් මේ විදිහට එකට සම්බන්ධ කරනවා. පේනවද පුතාලට? මේ විදිහට එකට සම්බන්ධ කරනවා. ඔන්න ඔහොම. එතකොට මේ විදිහට මේවා සම්බන්ධ වෙලා තියෙනවා. නේද? ඒතකොට මේ මෙතනින් ආපහු මේක වෙනම අරගෙන තියෙනවා. පේනවද? ඒතකොට මේ විදිහට මේ ඍණ අග්‍ර ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ධනාග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. පැහැදිලිද පුතාලට? මෙතින් මේ ධනාග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඍණාග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි පුතාලා. ඒතකොට දැන් තේරෙනව නේද? මේ විදිහට අපිට සංකේත වලිනුත් මේක අඳින්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට ගොඩක් වැටහෙනවා මේ තියෙන ඔක්කොම ධනාග්‍ර එකට සම්බන්ධ කරලා මේ පැත්තෙන් ඔක්කොම තියෙන්නේ ඍණාග්‍රයකට සම්බන්ධ කරලා. පැහැදිලි නේද පුතාලට? හරි. එතකොට පුතේ දැන් අපි මේ විදිහට රූප ඇඳයින් පස්සේ දැන් එතකොට තේරෙනවා දැන් අපි ඉස්සෙල්ලා සම්බන්ධ කරපු ක්‍රමයට වඩා හාත්පසින් වෙනස් ක්‍රමයකට තමයි දැන් සම්බන්ධ කරලා තියෙන්නේ කියලා නේද? එතකොට මේක තමයි අපි හඳුන්වන්නේ සමාන්තරගත කෝෂ පද්ධති කියලා. ඒකයි කියන්නේ මෙම සම්බන්ධයේදී එක් එක් වියලි කෝෂයේ ධන අග්‍රය එකම ස්ථානයකටත් නේද? ධන අග්‍ර ටික එකම ස්ථානයකටත් ඍණ අග්‍ර වෙනම ස්ථානයකටත් සම්බන්ධ වී ඇත. ඍණ අග්‍ර ටික ඔක්කොම තියෙන්නේ වෙනම තැනකට සම්බන්ධ වෙලා නේද? මේ ආකාරයට සම්බන්ධ කර ඇති කෝෂ පද්ධතියක් සමාන්තරගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වනවා නේද? ධනාග්‍ර ඔක්කොම එකට නම් ඍණාග්‍ර ඔක්කොම එකට නම් අපි ඒ වගේ කෝෂ පද්ධතියක් හඳුන්වනවා සමාන්තරගත කෝෂ පද්ධතියක් කියලා. අපි ශ්‍රේණිගත එකේදී උහුම නෙමෙයිනේ කලේ. එකක ධනාග්‍රය අනිත් එකේ ඍණාග්‍රයට ඊළඟ එකේ ධනාග්‍රය අනිත් එකේ ඍණාග්‍රයට නේද මාරුවෙන් මාරුවට සම්බන්ධ කරේ. ඉතින් මෙතෙන්දී හැම නෙමේ ධනාග්‍ර ඔක්කොම එකටයි ඍණාග්‍ර ඔක්කොම එකටයි තමයි අපි සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? ගැටලුවක් නෑ නේද? එහෙනම් තේරෙනව නේද එතකොට කොයි විදිහටද මේක සම්බන්ධ කරන්නේ කියලා? ප්‍රැක්ටිකල් එක කරාම පුතාලට මේක ඊටත් වඩා හොඳට පැහැදිලි වෙයි. නේද? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟට සමාන්තරගත කෝෂ පද්ධති අධ්‍යයනය කරන්න ලෑස්ති වෙන්නේ පුතේ අපි. සමාන්තරගත කෝෂ පද්ධති අධ්‍යයනය කරන්න පරීක්ෂණාත්මකව පද්ධති සකස් කරන්න තමයි ඔන්න පුතාලා ලෑස්ති වෙන්නේ. දැන් එහෙනම් අපිට ඒ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපිට පරිපතයක් හදන්න ඕනේ ද්‍රව්‍යමයි මෙතන ඕනේ වෙන්නේ වැඩිපුර ඕනේ වෙන්නේ කෝෂ. මොකද අපි කෝෂ ටික ඕනේ සමාන්තරගතව සම්බන්ධ කරන්න. ඒ හින්දා කෝෂ තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ පුතේ. ඒ හින්දා වියලි කෝෂ කීපයක් අපි සපය ගන්න ඕනේ. විදුලි පන්දම් බල්බයක් අපි සපය ගන්න ඕනේ. ඊළඟට ස්විචයක් අපි සපය ගන්න ඕනේ. ඒ වගේමයි සන්නායක කම්බි එහෙම නැත්නම් සම්බන්ධක කම්බි අපි සපය ගන්න ඕනේ. තේරුණාද පුතාලට? හරි. අපි එහෙනම් ලියමුද අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා? මොනවද ඕනේ වෙන්නේ? වියලි කෝෂ ඕනේ වෙනවා. ඒ විදිහට මොනවද ඕනේ පුතේ? විදුලි පන්දම් බල්බ. ඕනේ වෙනවා. ඊළඟට අපිට ස්විච් එකක් ඕනේ වෙනවා. ඊළඟට අපිට සම්බන්ධක කම්බි එහෙම නැත්නම් සන්නායක කම්බි ඕනේ වෙනවා. සම්බන්ධක කම්බි අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන ಜಾති ටික තමයි පුතේ අපි හොයාගන්න ඕනේ. මොනවද හොයාගන්න ඕනේ? වියලි කෝෂයයි, විදුලි පන්දම් බල්බයයි, ස්විචයයි සම්බන්ධක කම්බිය අපිට ඕනේ. හරි. දැන් එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ටික තේරෙනවනේ පුතාලට. දැන් මේ ද්‍රව්‍ය ටික එකතු කරගත්තා නම් පුතේ අපි බලමු කොහොමද මේ පරිපත ටික සකස් කරන්නේ කියලා. ඔන්න දැන් පේනවා පුතාලට පරිපත ආකාර කීයක් තියෙනවද මේ? 1යි 2යි 3යි. පරිපත ආකාර 3ක් තියෙනවා. නේද? මේ 3 අපි සකස් කරලා එතන මෙතන තියෙනවා ස්විචයයි බල්බයයි කෝෂයයි මෙතනත් තියෙනවා ස්විචයයි බල්බයයි කෝෂයයි නේද? කියන්නේ මේ කෝෂ 2යි අතන ස්විචයයි බල්බයයි කෝෂ 3යි. උදිර තමයි සකස් කරන්න තියෙන්නේ. දැන් මේක සකස් කරලා අපි බලනවා මේ බල්බේ දීප්තිය මොනවා හෝ වෙනසක් වෙනවද කියන එක තමයි පුතේ පරීක්ෂා කරලා බලන්නේ. දැන් මේක අපිට පුළුවන් අපි සංකේත පරිපත රූපසටහනකුත් අඳිමු බලන්න. නේද? අපිට පුළුවන් සංකේත පරිපත රූපසටහනකුත් අඳින්න. අපි අඳිමු මෙතන තියෙන්නේ ඔන්න එක වියලි කෝෂයයි. ওই විදිහට එක වියලි කෝෂයක් තියෙනවා. ඊට පස්සේ ස්විච් එකයි බල්බ් එකයි නේ තියෙන්නේ නේද? හරි. අපි දැන් අඳිමු බලන්න එතකොට කොහොමද මේ විදිහට පරිපතය ඊට පස්සේ අපහො මෙතනින් උඩට ඔන්න ඔය විදිහට තමයි දැන් තියෙන්නේ මේ පළවෙනි පරිපතය. පුතාලා ඇඳලා තියෙන්නේ නේද? බල්බ් එකයි, ස්විච් එකයි, කෝෂයයි තුනම තියෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ අපි බලමු දෙවෙනි පරිපතය කොහොමද අපි සංකේත වලින් අඳින්න. අපි ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා පුතාලට. නමුත් ආයි පැහැදිලි වෙන්න අපි පොඩ්ඩක් අඳිමු හරි. ඔන්න තියෙනවා පළවෙනි කෝෂය. මෙන්න තියෙනවා දෙවෙනි කෝෂය. මේ විදිහට ඊට පස්සේ කෝෂ දෙක සමාන්තරගතව තමයි පුතේ සම්බන්ධ කරලා තියෙන්නේ නේද? මේ පැත්තෙන් අරගෙන මේකත් අරගෙන මේකේ කියන්නේ ධනාග්‍ර දෙකයි ඍණාග්‍ර දෙකයි වෙන වෙනම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. පේනව නේද පුතාලට? ධනාග්‍ර දෙකයි ඍණාග්‍ර දෙකයි වෙන වෙනම එකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ විදිහට. අන්නහම. හරි. එතකොට බල්බේ තියෙනවා මෙතන ස්විච් එක තියෙනවා හරි ඔන්න ඔය විදියට මේ තියෙන දෙවෙනි පරිපථය සංකේත වලින් දැක්වුවාම එන්නේ ඔය විදියට නේද පුතේ ඒතර තුන්වෙනි පරිපථයත් අපිට අඳින්න පුළුවන් මේ විදියට දැන් මේවා සංකේත පරිපථත් අඳින්න පුතාලා හුරු වෙන්න මොකද ඒකට හේතුව දැන් ඔයගලන්ට සමහරලාට විභාග ප්‍රශ්නකදී පුතේ මෙහෙම සම්පූර්ණ එක දීලා මේක සංකේත වලින් දක්වන්න කියලා දෙන්න පුළුවන් නේද ඉතින් ඒ නිසා එතකොට ඒක අඳින්න පුරුදු වෙලා තියෙනක උදාලට හොඳයි නේද ඉතින් මම මේකයි ආයි නැවත අඳින්න එතකොට ඔයගලන්ට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් හරි ඔය විදියට අරගෙන එතකොට මේ තුනම ආපහු එකට සම්බන්ධ කරලා තියෙනවා මේ විදියට මෙතනින් මේ පැත්තෙන් ඍණාග්‍ර තුනත් මේ විදියට එකට සම්බන්ධ කරලා තියෙනවා මේ තුන මෙහෙම එකට අරගෙන මේ තුනත් මෙහෙම එකට අරගන්නවා. අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ආයි නැවත මේක පරිපථයට සම්බන්ධ කරනවා. අන්නයි වගේ සම්බන්ධ කරන්න තියෙන්නේ නේද? හරි. දැන් එතකොට මෙතනින් අපිට පුළුවන් මෙහෙම ස්විච් එක මෙතන තියෙනවා ස්විච් එක සවි කරලා මෙතන තියෙනවා බල්බේ සවි කරලා. ඔන්න තියෙනවා දැන් පරිපථ තුනේම සංකේත රූපසටහන් ටික පුතාලා ඇඳලා තියෙන්නේ. පැහැදිලි නේද? ඔන්න පරිපථ තුනේම සංකේත රූපසටහන් ටික ඇඳලා තියෙන්නේ නේද? හරි දැන් එහෙනම් අපිට ක්‍රමය ලියන්න තියෙන දැන් ලේසියි අපිට රූපසටහන් ටික තියෙනවා සංකේත පරිපථ ටික තියෙනවා නේද දැන් එහෙනම් අපි ලියමු ක්‍රමය කොහොමද මේක කරන්නේ කියලා අපි ලියමු රූපයේ පරිදි අපි දැන් මේක දාමු මේක එක පළවෙනි අවස්ථාව මේක දෙක දෙවෙනි අවස්ථාව මේක තුන්වෙනි අවස්ථාව නේද රූපයේ පරිදි පොඩ්ඩක් තව පහලින් ලියමු රූපයේ පරිදි වියලි කෝෂ සංඛ්‍යාව වෙනස් කරමින් රූපේ පරිදි වියලි කෝෂ සංඛ්‍යාව වෙනස් කරමින් පරිපථ 1 2 3 පරිපථ 1 2 3 පරිපථ සකස් කරගනි හරිද රූපයේ පරිදි වියලි කෝෂ සංඛ්‍යාව වෙනස් කරමින් 1 2 3 පරිපථ සකස් කරගනි. එතකොට මෙතෙන්දී ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතේ? ඒ විදිහට පරිපත ටික හදාගෙන නේද? ඉන්පසු පරිපතවල ස්විච සංවෘත කර ඒවායේ බල්බවල දීප්තිය සංසන්දනය කරයි. පේනවද පුතාලට නේද? රූපේ පරිදි වියලි කෝෂ සංඛ්‍යා වෙනස් කරලා 1 2 3 පරිපත හදා ගන්නවා අපි. ඉන්පසු පරිපතවල ස්විච් සංවෘත කරලා ඒවායේ බල්බවල දීප්තිය සංසන්දනය කරනවා. ඔය ටික තමයි අපි කරන්නේ. පැහැදිලි නේද පුතාලට? පරිපත 3 හදා ගන්න ඕනි. වෙනස් කරන එකම දේ කෝෂ සංඛ්‍යාව සම්බන්ධ කරලා තියෙන ආකාරය වෙනස් මෙතන නේද? පේනවා පුතාලට? ඉස්සෙල්ලා අපි සම්බන්ධ කරපු ආකාරයට නෙමෙයි ඊට වඩා වෙනස් ආකාරයකට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන තියෙන එක කෝෂයයි, මෙතන තියෙන කෝෂ දෙකයි, මෙතන තියෙන කෝෂ තුනයි. නේද? ඊට සම්බන්ධ කරලා දැන් මොකද කරන්නේ? ස්විච් සංවෘත කරලා අපි බලනවා මේ බල්බවල දීප්තියට මොකද වෙන්නේ කියලා. පැහැදිලිද පුතාලට? හරි. දැන් එහෙනම් ගැටලුවක් නැහැනේ පුතාලට මේ හදන විදිය ගැන. නේද? එහෙනම් අපි පුතේ ලැබ් එකට ගිහිල්ලා මේ පරිපත සකස් කරලා මේ දීප්තියට මොකද වෙන්නේ, කොයි විදියටද මේ පරිපත හදන්නේ කියලා පොඩ්ඩක් මේ නිරීක්ෂණ ලබාගෙන මෙමුද? හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළොත් මේ බල්බවල දීප්තියට මොකද වෙන්නේ කියලා පරීක්ෂා කරන්න. දැන් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා පුතාලා දැක්කනේ. එතකොට අපි කිව්වා ධනාග්‍රය ඍණාග්‍රයට ආයේ ඊළඟකේ ධනාග්‍රය ඊළඟකේ ඍණාග්‍රයට ඒ විදිහටනේ සම්බන්ධ කරනවා කිව්වේ. දැන් පුතේ මෙතන අපි සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරගතව. දැන් ඔන්න මේ තියෙන තනි කෝෂයක්. වෙනද පුතාලට මේ තනි කෝෂයක් අරගෙන මේ විදිහට ස්විච් එක මේ විදිහට ඔන්න බල්බයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් අපි මේක දැල්ලුවම පරිපතේ ක්‍රියාත්මක වෙනවා. බල්බය දැල් වෙනවා නේද? දැන් මේ තියෙන පුතා කෝෂ දෙකක්. මේ කෝෂ දෙක දැන් ඔයගලන්ට එකපාරට මේ ඉස්සෙල්ලා අපි සම්බන්ධ කරන මේ දිගාතටනේ සම්බන්ධ කළේ. දැන් පේනවද මෙතන මේ දිග මේ විදිහට තියෙන එකේ මේ අග්‍ර දෙක මේ එකට සම්බන්ධ කරලා තියෙන. ඍණාග්‍ර දෙක එකට. මෙතනින් පේනවද මේ ධනාග්‍ර දෙක එකට තියෙන්නේ. බලන්න දැන් මේ පැත්තෙන් බැලුවම පේනව නේද මේ? මෙහෙම දිගාතට තමයි තියෙන්නේ. පේනව නේද? නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? හරි. එතකොට මේ විදිහට අපි මේ අග්‍ර දෙකම එකට සම්බන්ධ කළා. ඒක මේ විදිහට අපි සන්නායක කම්බියකට අරන් තියෙනවා. මෙතන මේ අග්‍ර දෙකම එකට සම්බන්ධ කරලා ඒක අපි තනි වෙනම කම්බියකට අරගෙන තියෙන්නේ. දැන් ඒතර ඒකෙත් අපිට පුළුවන් මේ විදිහට ස්විච් එක ඔන් කරාම පුතාලට පේනවා බල්බය දැල් වෙනවා නේද? හරි. මේ තියෙන තුන්වෙනි අවස්ථාව. එතනක් තියෙන්නේ මේ මෙන්න මේ බලන්න පුතාලා මේ තියෙන්නේ මේ අග්‍රය මේ එකම අග්‍රමේ තියෙන්නේ නේද? මේ ධනාග්‍රය මෙතනින් මෙතෙන්ට ආයි ඊළඟ ධනාග්‍රය මෙතෙන්ට. පේනවද මේ ධනාග්‍ර ටික තමයි මේ එකතු කළේ. මේ තියෙන ඍණාග්‍ර ටික මේ ඍණාග්‍රය මේකට සම්බන්ධ කළා. ඒකත් මේකට සම්බන්ධ කළා. ඒකෙන් තමයි වයර් එක මෙතෙන්ට අරන් තියෙන්නේ. ධනාග්‍ර වල වයර් එක අරන් තියෙන්නේ මේ පැත්තෙන් මේ දෙකට සම්බන්ධ කරලා තියෙන්නේ. පේනව නේද පුතාලට? මේ පැත්තෙන් බැලුවම පුතාලට බලා ගන්න පුළුවන් නේද? පේනව නේද? හරි. දැන් බලන්න එතකොට ඔන්න දැන් පරිපත 3 හදලා තියෙනවා. දැන් ඉස්සලා ශ්‍රේණිගතව දැන් මේ තියෙන සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. දැන් බලමු මේකෙත් අපි ස්විච් එක ඔන් කරනකොට ඔය බල්බ් එක දැල් වෙනවා නේද? හරි පුතාලා. දැන් සංසන්දනය කරන්න නම් අපි එකවරම මේ තුනම නිරීක්ෂණය කරන්න ඕනේ. හරි පුතාලා. දැන් එහෙනම් ඔන්න අපි ස්විච් තුනම එකට දානවා මම. සංවෘත කරනවා නේද? ස්විචය සංවෘත කරාම ඔන්න බලන්න දැන් ඕගොල්ලෝ මේ දීප්තිය සංසන්දනය කරන්න බලන්න පුතේ. කොහොමද දීප්තිය සංසන්දනය කරාම? පේනවද පුතාලට මේ දැන් මෙතන අපි කෝෂ වැඩි කරා කියලා නේද? අපි ඉස්සලට වඩා දැන් මේ සම්බන්ධ කරන ආකාරය තමයි වෙනස් කරේ. ඒතර සමාන්තරව කොච්චර කෝෂ වැඩි කරත් පුතාලට පේනවා බල්බයේ දීප්තියේ වෙනසක් වෙන්නේ නැහැ නේද? බල්බයේ දීප්තිය සමානයි. පැහැදිලි නේද පුතාලට? එහෙනම් ඔන්න මතක තියාගන්න පුතාලා, කෝෂ සමාන්තරව කොච්චර වැඩි ප්‍රමාණයක් අපි එකකට එකක් සම්බන්ධ කළත් නේද? එහෙම නැත්නම් සමාන්තරව සම්බන්ධ කරන කෝෂ ගණන වැඩි වුණා කියලා බල්බේ දීප්තියේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද එතකොට ඒකේ මොකද වෙන්නේ පුතේ? අර විභව අන්තරය බෙදිලා යනවා නේද? බෙදිලා ගියාම මොකද වෙන්නේ? එක සමාන අගයක් තමයි එන්නේ. ඒ කියන්නේ තනි කෝෂයකින් ලැබෙන අගයම තමයි මෙතන එන්නේ. දැන් මේ විදිහට පුතේ එතකොට කෝෂ සම්බන්ධ කරාම වැඩි කාලයක් මේ බල්බය දල්ව ගන්න පුළුවන්. තේරෙනවද? කියන්නේ කෝෂ ක්ෂය වීම ගොඩාක් අඩුයි. එහෙනම් වැඩි කාලයක් මේක දල්ව ගන්න පුළුවන්. දැන් අර ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි වෙනකොට බල්බේ දීප්තිය වැඩි වුණානේ. එතකොට කෝෂ පාවිච්චි කරන්න පුළුවන් හරිම අඩු කාලයක්. ඉක්මනින් ක්ෂය වෙලා යනවා. තේරෙනවද පුතාලට? එහෙනම් මේ විදිහට සම්බන්ධ කරොත් වැඩි කාලයක් බල්බේ දල්ව ගන්නත් පුළුවන්. ඒ වගේම කෝෂ කොච්චර වැඩි කරත් එකම දීප්තියකින් තමයි බල්බය දැල්වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි පුතාලා. ඔගොල්ලෝ නිරීක්ෂණය කළා නේද? දැක්කා නේද? මේ පරිපතවල නේද? කියන්නේ සමාන්තරගතව කෝෂ සම්බන්ධ කරපු පරිපතවලදී පුතාලා නිරීක්ෂණය කරා බල්බවල දීප්තියේ වෙනසක් දකින්නේ නැහැ. දැන් ඔගොල්ලෝ ඒනට ශ්‍රේණිගතව සම්බන්ධ කරාම ලොකු වෙනසක් දැක්කා නේද? නමුත් ඒ වෙනස පුතාලට මෙතන අත්දකින්න උනේ නැහැ. බල්බේ දීප්තිය බොහෝ දුරට හැම පරිපතයකම එක හා සමානව තමයි පුතාලා නිරීක්ෂණය කරේ. ඒකට හේතුවයි පුතේ. ඒකට හේතුව තමයි දැන් මේවේ සමාන්තරගතවනේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර ධනාග්‍ර ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙන්නේ, ඍණාග්‍ර ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ධනාග්‍ර ඔක්කොම එකටයි ඍණාග්‍ර ඔක්කොම එකටයි සම්බන්ධ කරාම මේ කෝෂවල තියෙන ඒ කියන්නේ විදුලි ප්‍රමාණය පුතේ බෙදිලා යන්නේ. විදුලි ප්‍රමාණය බෙදිලා යනවා. ඒතර අර සම්පූර්ණ කෝෂයෙන් එන විදුලි ප්‍රමාණය එන්නේ නැහැ. නේද? නමුත් ඔක්කොම කෝෂ වලින් එන විදුලි ප්‍රමාණයන් ටික එකතු කරාම තනි කෝෂයක ප්‍රමාණයට සමානයි. දෙනවා තනි කෝෂයක ප්‍රමාණයට සමාන වෙනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? කොච්චර අපි කෝෂ සම්බන්ධ කරත් සමාන්තරගතව හැම එකකින්ම ලැබෙන්නේ එකම දීප්තියක්, එක හා සමාන දීප්තියක් ලැබෙන්නේ. හේතුව ඇයි? අර ඔක්කොම අර ධාරාව බෙදිලා ගිහිල්ලා ඊට පස්සේ සම්පූර්ණ ධාරාව ගත්තම එන්නේ තනි කෝෂයකින් එන ධාරාවකට. ඒ නිසා පුතාලා මේ වගේ කෝෂ මේ විදිහට සම්බන්ධ කරාම අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇයි? අර කෝෂයේ ක්ෂය වෙන ප්‍රමාණය අඩුයිනේ. නේද? ක්ෂය වෙන ප්‍රමාණය අඩුයිනේ. ඉතින් එතකොට මේ නිසා වැඩි කාලයක් මේක භාවිතා කරන්න පුළුවන්. තේරෙනවද පුතාලට? එහෙනම් අපිට ලියන්න පුළුවන් නිරීක්ෂණය. අපි ලියමු නිරීක්ෂණය. පරිපත සියල්ලේම බල්බවල දීප්තිය බොහෝ දුරට සමාන වේ. බොහෝ දුරට සමානයි. පරිපත සියල්ලේම බල්බවල දීප්තිය බොහෝ දුරට සමානයි. ආසන්න වශයෙන් ඔක්කොම වගේ සමානව තමයි තියෙන්නේ. එහෙනම් ඇයි මේකේ වෙන්නේ පුතේ? නිගමනය අපිට ලියන්න පුළුවන් මෙතන. ඔයගොල්ලන් මේක විස්තර කරලා තියෙනවා මෙතන. මෙතින් අවස්ථා තුනේදීම බල්බ ආසන්නව සමාන දීප්තියකින් දැල්වේ. නේද? ආසන්නව සමාන දීප්තියකින් ඒ කියන්නේ බල්බ හරහා ගලා යන ධාරාව එකිනෙකට සමාන වෙනවා. يعني මෙලෙස කෝෂ කීපයක් ඇති විට එක් එක් කෝෂයේ මගින් අඩු ධාරාවක් තමයි සපයන්නේ. නේද? එතකොට එසේ වුවද එම ධාරාවල එකතුව තනි කෝෂයකින් සැපයූ ධාරාවට සමාන වෙනවා. අන්න ඒ නිසා තමයි පුතේ මොකද වෙන්නේ? දීප්තිය සමානව තියෙන්නේ නේද? ඒ කියන්නේ කෝෂ කීපයක් සම්බන්ධ කරත් ඒ එකතුව ධාරාවල එකතුව තනි කෝෂයක ධාරාවට සමාන වෙන නිසා. එහෙනම් අපිට නිගමනය ලියන්න පුළුවන් කොහොමද? කෝෂ කිහිපයක් නේද? කෝෂ කිහිපයක් සමාන්තරගතව කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළද ඒවායේ ධාරාවල එකතුව සෑම විටම තනි කෝෂයකින් ලැබෙන ධාරාවට සමාන වේ. තනි කෝෂයකින් ලැබෙන ධාරාවට සමාන වේ. තේරෙනවද පුතාලට? කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළද ඒවායේ ධාරාවල එකතුව සෑම විටම තනි කෝෂයකින් ලැබෙන ධාරාවට සමාන වෙනවා. පැහැදිලිද පුතාලට? ඒ නිසා තමයි පුතේ සමාන්තරගතව කෝෂ කොච්චර සම්බන්ධ කරත් බල්බවල දීප්තියේ වෙනසක් වුණේ නැත්තේ. තේරෙනවද? බල්බවල දීප්තියේ වෙනසක් වුණේ නැත්තේ ඇයි? ඒ හැම අවස්ථාවකදීම කෝෂ කීපයක් සම්බන්ධ කරත් මොකද වෙන්නේ? එතකොට ධාරාව අඩු වෙනවා. එක කෝෂයකින් දෙන ධාරාව අඩු වුණාට කෝෂ ඔක්කොගෙම ධාරාවල් ටික එකතු කරාම තනි කෝෂයකට සමානයි. ඉතින් කෝෂ අපි කොච්චර සම්බන්ධ කරත් වැඩන්නේ. හැම එකකින්ම එන්නේ තනි කෝෂයක ධාරාවක්. ඒ නිසා බල්බවල දීප්තිය හැමතැනදීම එක හා සමානයි. පැහැදිලි නේද පුතාලට? හරි. ඔක තමයි දැන් මෙතන විස්තර කරලා තියෙන්නේ. මම දැන් ඉස්සෙල්ලත් කිව්වේ පුතාලට නේද? අවස්ථා තුනේදීම බල්බ ආසන්නව සමාන දීප්තියකින් දැල්වෙනවා. ආසන්න වශයෙන් සමාන දීප්තියකින් දැල්වෙනවා. එනම් බල්බ හරහා ගලා යන ධාරාව එකිනෙකට සමාන වේ. බල්බ හරහා ගලාගෙන යන ධාරාව එකිනෙකට සමානයි. මෙලෙස කෝෂ කිහිපයක් ඇති විට එක් එක් කෝෂයේ මගින් අඩු ධාරාවක් සපයයි. මේ විදිහට කෝෂ කිහිපයක් තියෙනකොට එක් එක් කෝෂයේ මගින් අඩු ධාරාවක් තමයි පුතේ සපයන්නේ. එසේ වුවද එම ධාරාවල එකතුව තනි කෝෂයකින් සැපයූ ධාරාවට සමාන වෙනවා. ඉතින් දැන් කෝෂ ගාන වැඩි කරන්න සැපයන ධාරාව අඩු වෙනවා. තේරෙනවද මම පුතාලට කියන්නේ? දැන් ඔන්න කෝෂ දෙකකින් එන්නේත් එකම ධාරාවනේ. කෝෂ තුනකින් එන්නේත් එකම ධාරාවනේ. කෝෂ පහක් සම්බන්ධ කරත් එන්නේ එකම ධාරාවනේ. ඒ කියන්නේ පුතේ කෝෂ ගාන වැඩි කරන්න එක කෝෂයකින් සැපයන ධාරාව අඩුයි. ඒ කියන්නේ කෝෂ ගාන වැඩි කරන්න කෝෂ භාවිතා කරන්න පුළුවන් කාලය ගොඩාක් වැඩි. ගොඩ කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒකයි කියන්නේ සේවුවද එම ධාරාවල එකතුව තනි කෝෂයකින් සැපයූ ධාරාවට සමාන වෙනවා. තේරෙනවද පුතාලට? එනිසා කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළ විට තනි කෝෂයකින් බල්බය දල්වනවාට වඩා දිගු කාලයක් බල්බය දල්වා ගත හැකිය. තේරෙනවද පුතාලට? එනිසා කෝෂ කීපයක් සමාන්තරගතව සම්බන්ධ කරාම නේද? එතකොට මොකද වෙන්නේ පුතේ? තනි කෝෂයකින් බල්බය දල්වනවාට වඩා දිගු කාලයක් බල්බය දල්ව ගන්න පුළුවන්. එයි දැන් තනි කෝෂයකින් දල්ව ගත්තම් මොකද වෙන්නේ පුතේ? ඉතින් මේකේ සම්පූර්ණම ආරෝපණ ටික කොහොම මේ වැය වෙනවනේ මේ කියන්නේ විදුලි බල්බය දල්ව ගන්න. දැන් මේකේ එක දෙකට බෙදිලා යන්නේ. ඉතින් මෙයාට වඩා වැඩි කාලයක් මේකේ බල්බය දල්ව ගන්න පුළුවන්. ඊට අතරා වැඩි කාලයක් පුළුවන් මේකේ දල්ව ගන්නයි. මේක තුනකට බෙදිලා යන්නේ. ගොඩාක්ම අඩුයිනේ යන ප්‍රමාණය. එතකොට වැඩි කාලයක් ඒ වගේ තුන් ගුණයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද පුතාලා? දැන් මේ පාවිච්චි කරනවා වගේ දෙගුණයක විතර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. බල්බය දල්ව ගන්න පුළුවන්. මේක පාවිච්චි කරනට වඩා තුන් ගුණයක විතර කාලයක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද පුතාලා? ඉතින් එන්නේ මේ විදියට මොකද වෙන්නේ? කෝෂ ගාන වැඩි කරන්න මොකද වෙන්නේ පුතේ? අර සපයන ධාරාව බෙදිලා යන නිසා බල්බය දල්ව ගන්න පුළුවන් කාල සීමාව වැඩි වෙනවා නේද? ඒකයි වෙන්නේ. මෙලෙස කෝෂ කීපයක් ඇති විට එක් එක් කෝෂයේ මගින් අඩු ධාරාවක් සපයයි. එසේ වුවද එම ධාරාවල එකතුව තනි කෝෂයකින් සැපයූ ධාරාවට සමාන වෙනවා. එනිසා කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළ විට තනි කෝෂයකින් බල්බය දල්වනවාට වඩා දිගු කාලයක් බල්බය දල්වා ගත හැකිය. තේරෙනවද පුතාලට? නේද? එනක කෝෂ කීපයක් සමාන්තරගතව සම්බන්ධ කරාම තනි කෝෂයකින් බල්බය දල්වනවාට වඩා දිගු කාලයක් බල්බය දල්ව ගන්න පුළුවන්. එනම් කෝෂ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කෝෂ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. බල්බත් දිගු කාලයක් දල්ව ගන්න පුළුවන්. හරි. එහෙනම් කිසියම් විදුලි උපකරණයකට දිගු කාලයක් ධාරාව සැපයීමට අවශ්‍ය වූ විට සමාන්තරගත කෝෂ පද්ධතියක් පාවිච්චි කරනවා. තේරෙනවද පුතාලට? එහෙනම් කිසියම් විදුලි උපකරණයකට දිගු කාලයක් ධාරාව සැපය ගන්න ඕනේ නම් නේද? දිගු කාලයක් ධාරාව සැපය ගන්න ඕනේ නම් අවශ්‍ය, ඒ කියන්නේ අපිට මේ වගේ දෙයක් නම් අවශ්‍ය වෙන්නේ කෝෂ පද්ධතිය සමාන්තරගතව පාවිච්චි කරා නම් අපිට දිගු කාලයක් කියන්නේ අපි හිතමු අපිට කෝෂ පහක් විතර තියෙනවා. දැන් මේකේ අපිට බල්බය දිගු කාලයක් දල්ව ගන්න ඕනේ නම් අපිට කෝෂ ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් පුතේ බල්බේ දීප්තිය වැඩි වෙනවා. නමුත් ඊටාම අඩු කාලයයි අපිට කෝෂ පාවිච්චි කරන්න පුළුවන්. කෝෂ ඉක්මනින් ක්ෂය වෙලා යනවා. බල්බේ දීප්තිය වැඩි හැබැයි. නමුත් සමාන්තරගතව මේ කෝෂ පහ සම්බන්ධ කරා නම් තනි කෝෂයක ධාරාවකට සමානව මේ දීප්තියකින් දැල් වෙනවා. බල්බය ඒ වගේම ඒහා සමාන කාලයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අඩු ගානේ ඒ වගේ 5 ගුණයක විතර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ කෝෂ පහක් සමාන්තරගතව සම්බන්ධ කළොත්. ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් මොකද වෙන්නේ පුතේ? අඩු කාලයක්. මොකද කෝෂය ඉක්මනින් ක්ෂය වෙන නිසා ඊටාම අඩු කාල සීමාවක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? ගැටලුවක් නෑ නේද එහෙනම්? හරි නේද? හරි. අපි බලමු පුතාලා එහෙනම් ඊළඟට බල්බ පද්ධති ගැන. හරි. අපි දැන් කතා කරන්නේ පුතේ බල්බ පද්ධති ගැන. නේද? එතකොට දැන් අපි කෝෂ පද්ධති කතා කරානේ. කෝෂ පද්ධති සම්බන්ධ කරන ආකාර දෙකක් පුතාලා ඉගෙන ගන්න. එකක් ශ්‍රේණිගත කෝෂ පද්ධති ගැන කතා කරා. අනිත් එක අපි කතා කරා සමාන්තරගත කෝෂ පද්ධති ගැන කතා කරා. ශ්‍රේණිගත කෝෂ පද්ධති, සමාන්තරගත කෝෂ පද්ධති. දැන් හැබැයි අපි කතා කරන්නේ ඒ විදිහටම බල්බත් සම්බන්ධ කරන්න පුළුවන් ආකාර තියෙනවා පුතේ. මේ ආකාර මොනවද කියලා. මේකට අපි කියනවා බල්බ පද්ධති කියලා. බල්බත් පුළුවන් අපිට මේ ආකාර දෙකටම සම්බන්ධ කරන්න. ඒ කියන්නේ ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කරන්නත් පුළුවන්, සමාන්තරගතව බල්බ සම්බන්ධ කරන්නත් පුළුවන්. දැන් අපි මේ දෙක තමයි හොයලා බලන්න ලෑස්ති වෙන්නේ. හරි. බල්බ සමූහයක් පරිපථයකට සම්බන්ධ කළ හැකි සරල ආකාර දෙකක් රූපවල දැක්වේ. මේ තියෙන පුතාලා නේද? දැන් මෙතන තියෙන මේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? මේ බල්බයට කෙලින්ම මේක සම්බන්ධ කරා, ඒ බල්බයට කෙලින්ම අනිත් එකත් සම්බන්ධ කරා. එතකොට මෙතනින් ධාරාවක් ආවොත්, මෙහෙම ධාරාවක්, මේ එකම ධාරාව තමයි පුතේ මේ බල්බ තුන තුලින්ම ගමන් කරන්නේ. වෙනවද පුතාලට මේ? එකම ධාරාව මේ බල්බ තුන තුලින්ම යන විදියට සම්බන්ධ කරා නම් මේ විදියට පේලියට සම්බන්ධ කරන එකක් අපි කියනවා ශ්‍රේණිගත බල්බ පද්ධති කියලා. මෙතින් ඒ රූපයේ පරිදි බල්බ සම්බන්ධ කර ඇති විට එය ශ්‍රේණිගත සම්බන්ධයක් ලෙස හඳුන්වනවා. ඒක හඳුන්වනවා මොකක් කියලාද පුතේ? ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා හඳුන්වනවා. දැන් මෙන්න මෙතනදී බලන්න. බල්බ ටික සම්බන්ධ කරලා තියෙන කොහොමද කියලා. මේ බල්බ වල මේ එකම මේ පැත්තේ මේ තියෙන අග්‍රතුර පැත්තෙන් අරගෙන අපි එකම තැනකට සම්බන්ධ කරලා තියෙනවා. පහලින් අපි ගන්න මේ ඔක්කොම අග්‍ර මේ ටික අරගෙන ආයි ඒ ටික ඔක්කොම එකම තැනකට සම්බන්ධ කරලා තියෙනවා. තේරෙනවද පුතාලා? දැන් මෙතන එහෙම නෙමෙයි. පැත්තෙන් මෙහෙම එනවා, ආයි මෙතන යටින් සම්බන්ධ කරනවා. ආයි පැත්තට එනවා, ආයි මෙතන යටින්. ওই විදිහටනේ සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතන එහෙම නෙමෙයි. මේ පැත්තෙන් එන අග්‍ර ටික ඔක්කොම එක තැනකට සම්බන්ධ කරලා පහලින් එන අග්‍ර ටික ඔක්කොම එක තැනකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ කරලා තියෙන මේ ටිකේ එකතුව දෙපැත්තෙන් සම්පූර්ණ පරිපථයකට සම්බන්ධ කරලා තියෙනවා. නේද? සම්පූර්ණ පරිපථයකට සම්බන්ධ කරලා තියෙනවා. හරි. මෙන්න මේ විදිහට නේද? ඒ කියන්නේ පුතේ මෙතන මේ විදිහට දැන් ඒතර මෙතන එකම ධාරාව යන්නේ නැහැ. නේද? දැන් අපි හිතමු මෙතනින් ධාරාවක් එනවා කියලා. මේ පරිපථයේ මෙතනින් ධාරාවක් එන මේ ධාරාව එකම ධාරාව නෙමෙයි පුතේ මේ බල්බ තුන තුලින්ම ගමන් කරන්නේ. මෙතනින් මේ ධාරාව බෙදිලා යනවා මේ පැත්තට. මෙතනින් එක ධාරාවක්, මෙතෙන්ට තව ධාරාවක්, මෙතෙන්ට යනවා තව ධාරාවක්. දැන් අපි හිතමු මෙතනින් මේ එනවා කියලා i කියලා ධාරාවක්. මේ I ධාරාව යන්නේ මේකෙන්. මේකෙන් අපි හිතමු I1 කියලා ධාරාවක් යන්නේ. මෙතනින් යන්නේ I2 කියලා ධාරාවක්. මෙතනින් යන්නේ I3 කියලා ධාරාවක්. තේරෙනවද පුතාලට? මේ I ධාරාව බෙදෙනවා I1, I2, I3 කියලා කොටස් තුනකට බෙදෙනවා. බෙදිලා තමයි මෙතනින් ගමන් කරන්නේ. හැබැයි පුතාලා මේ එන I1 ධාරාව මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට එනවා. මේ එන I2 ධාරාව මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට එනවා. මේ එන I3 ධාරාව මෙතනින් ගිහිල්ලා මෙතෙන්ට එනවා. ඇවිල්ලා මෙතනින් එළියට යන්නේ මේ ධාරා තුනම එකතු වෙලා ආයිත් යන්නේ I ධාරාවක්මයි. තේරෙනවද පුතේ? ආයිත් යන්නේ I ධාරාවක්මයි. එතකොට මේ බල්බ තුන තුලින් තමයි මේ ටික බෙදිලා යන්නේ. දැන් මෙතෙන්දී ආවනම් I ධාරාවක්. මේ බල්බෙන් යනවා මෙතනින් යන්නේ AIමයි මෙතනින් යන්නේ AIමයි. වෙනසක් වෙන්නේ නැහැ. ඒ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට එකම ධාරාව තමයි බල්බ ඔක්කොම සියල්ලම තුලින් ගමන් කරන්නේ. නමුත් සමාන්තරගතව සම්බන්ධ කරාම මේ එන ධාරාව කොටස් තුනකට බෙදිලා තමයි පුතේ ගමන් කරන්නේ. පැහැදිලිද මේ තියෙන එකයි? B රූපයේ පරිදි බල්බ සම්බන්ධ කර ඇති විට එය සමාන්තරගත සම්බන්ධයක් ලෙසද හඳුන්වනු ලැබේ. තේරෙනවද පුතාලට නේද? B රූපයේ පරිදි බල්බ සම්බන්ධ කරලා තියෙනවා නම් එය සමාන්තරගත සම්බන්ධයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේක එහෙනම් ශ්‍රේණිගත සම්බන්ධයක්, මේක එහෙනම් සමාන්තරගත සම්බන්ධයක්. කෝෂ සම්බන්ධ කරනවා වගේමයි බල්බත් මේ ශ්‍රේණිගත ආකාරයටයි සමාන්තරගත ආකාරයටයි සම්බන්ධ කරන්න පුළුවන් නේද පුතේ? එහෙනම් අපි ලිව්වොත් එහෙම මේක මොකක්ද? නේද අපිට මෙතන ලියන්න පුළුවන් ශ්‍රේණිගත. මේ මොකද මෙතන තියෙන්නේ? ශ්‍රේණිගත බල්බ පද්ධති. මේ තියෙන්නේ මොකද? ශ්‍රේණිගත බල්බ පද්ධති. මෙතන තියෙන්නේ මොකද්ද පුතේ? සමාන්තරගත බල්බ පද්ධති. සමාන්තරගත බල්බ පද්ධති. ශ්‍රේණිගත බල්බ පද්ධති සහ සමාන්තරගත බල්බ පද්ධති තමයි මෙතන සකස් කරලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? ගැටලුවක් නැහැ නේද? හරි. ශ්‍රේණිගත බල්බ පද්ධති හා සමාන්තරගත බල්බ පද්ධති. දැන් අපි බලමු එහෙනම් පුතේ ඊළඟට ශ්‍රේණිගත බල්බ පද්ධති පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි ඔන්න පුතාලා දැන් ලෑස්ති වෙන්නේ. නේද? එහෙනම් ශ්‍රේණිගත බල්බ පද්ධති පිළිබඳව අධ්‍යයනය කරන්න අපි ප්‍රැක්ටිකල් එකක් කරලා බලන්න ඕනේ. බැලුවම තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ මේ බල්බ ප්‍රමාණය වැඩි කරන්න මොකද වෙන්නේ? බල්බ ප්‍රමාණය අඩු කරන්න මොකද වෙන්නේ? එහෙනම් මේ ශ්‍රේණිගත බල්බ පද්ධති සුදුසු වෙන්නේ නේද කුමන ආකාරයේ පරිපතයක් සඳහාද කියලා අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව අධ්‍යයනය කරාම. හරි. දැන් අපි බලමු එහෙනම් මොනවද මේ ශ්‍රේණිගත බල්බ පද්ධති පිළිබඳ අධ්‍යයනය කරන්න අපිට අවශ්‍ය වෙන දේවල් කියලා පුතාලා මොනවද ඕනේ? මෙතන තියෙනවා විදුලි පන්දම් බල්බයක් ඕනේ, වියලි කෝෂ ඕනේ, ස්විචයක් ඕනේ, ඒ වගේම අපිට සම්බන්ධක කම්බි ඕනේ. මෙන්න මේ කියන ද්‍රව්‍ය ටික අපි එකතු කරගන්න ඕනේ නේද? මොනවද ඕනේ වෙන්නේ පුතේ? විදුලි පන්දම් බල්බයක්, විදුලි පන්දම් බල්බය. ඊළඟට අපිට ඕනේ වියලි කෝෂ. විදුලි පන්දම් බල්බය, වියලි කෝෂ. ඊට පස්සේ අපිට ඕනේ ස්විචය. ඊළඟට අපිට ඕනේ මොනවද? සම්බන්ධක කම්බි. එහෙම නැත්නම් සන්නායක කම්බි. සම්බන්ධක කම්බි. ඔන්න ඔය දේවල් තමයි පුතේ ඕනේ වෙන්නේ නේද? විදුලි පන්දම් බල්බයක් ඕනේ, වියලි කෝෂ අපිට ඕනේ, ස්විචයක් ඕනේ, සම්බන්ධක කම්බි ඕනේ. දැන් මේ අර එකම දේවල් නේද මේ ඔක්කොම ප්‍රැක්ටිකල්ස් වලට අපිට ඕනේ වෙන්නේ පුතේ. මොකද අපි මෙතන විද්‍යුතය එකම ආකාරයේ ප්‍රැක්ටිකල් නේ ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි මෙතෙන්දී විදුලි පන්දම් බල්බ කීපයක් අවශ්‍ය වෙනවා. මොකද අපි පද්ධතිනේ හදන්න ලෑස්ති වෙන්නේ දැන්. නේද? දැන් ඉතින් අපි කෝෂ පද්ධතිය හදනකොට කෝෂ විශාල සංඛ්‍යාවක් ඕන වුණා. දැන් මෙතන බල්බ පද්ධතිය හදනකොට පුතේ අපිට බල්බ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. දැන් එහෙනම් ඔන්න අපි විදුලි පන්දම් බල්බ කීපයක් අරගෙන, වියලි කෝෂයක් අරගෙන, ස්විචයක් අරගෙන, සම්බන්ධක කම්බි අරගෙන ලෑස්ති වෙන්නේ මොකක්ද? නේද? අපි ශ්‍රේණීගත බල්බ පද්ධති සකස් කරන්න. හරි අපි බලමු කොහොමද මේ ශ්‍රේණීගත බල්බ පද්ධති මේ තියෙන්නේ? නේද? මේ තියෙන වියලි කෝෂ එක එක සම්බන්ධ කරලා ඔන්න කොහොමද මේ ශ්‍රේණීගත බල්බ පද්ධතියක් හදලා තියෙන්නේ? මේ බලන්න දැන් මෙතන තියෙනවා මෙතන තියෙන එක වියලි කෝෂයයි එක බල්බයයි. මෙතන එක වියලි කෝෂයයි බල්බ දෙකයි. ආයි ඊළඟ එකෙත් බල්බ දෙකමයි තියෙන්නේ පුතේ. හැබැයි වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ අවස්ථාවවලදී පුතාලා මොනවද දකින නිරීක්ෂණ කියලා. නේද? මේ අවස්ථාවවලදී පුතාලා දකින නිරීක්ෂණ මොනවද කියලා බලා ගන්න තියෙන්නේ. හරි. අපි ඔන්න මේකෙත් දැන් සංකේත පරිපථ සටහන අඳින්න පුළුවන් පුතාලට. අපි ඇඳලා බලමු. ඔන්න මෙතන තියෙන කෝෂයක්. මෙතන තියෙන තනි කෝෂයක්. නේද? ඊට පස්සේ මෙතන තියෙනවා මේ විදිහට පරිපථය. මෙතන ස්විච් එක මෙතන බල්බය. හරි ඔන්න තියෙන පළවෙනි පරිපථය. දැන් දෙවෙනි පරිපථයත් අපි අඳිමු බලන්න පුතාලා. දෙවෙනි පරිපථය අපිට තියෙන්නේ සංකේත වලින් අඳින්න පුළුවන්. ඔන්න තියෙනවා කෝෂය වියලි කෝෂය එකමයි තියෙන්නේ අපෙන්දිත් එකයි මෙතනත් එකයි. එතන තියෙනවා හැබැයි මොනවද පුතේ? බල්බ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා ශ්‍රේණිගතව නේද? ওই විදිහට තියෙනවා. ඊළඟට ස්විච් එක මෙතන අඳිමු. මෙතන බල්බ දෙකක් තියෙනවා. මෙතන තියෙනවා එක බල්බයක්. මෙතන තියෙනවා අනිත් බල්බය. ඔන්න ඔය වගේ. වෙනවද පුතාලට පරිපථය නේද? එතකොට එක කෝෂයයි බල්බයයි. එක කෝෂයයි බල්බ දෙකයි. නේද? ඊළඟ එකේ මොනවද තියෙන පුතේ? කෝෂ දෙකයි බල්බ දෙකයි නේද? කෝෂ දෙකයි බල්බ දෙකයි තියෙන්නේ. හරි අපිට ඒකත් අඳින්න පුළුවන් නේද? අපි අඳිමු කෝෂ දෙකක් තියෙනවා එතන. මේ කෝෂ දෙක කොහොමද පුතේ සම්බන්ධ කරලා තියෙන්නේ? කෝෂ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව. සමාන්තරගතව නෙමෙයි සම්බන්ධ කරලා තියෙන්නේ. කොහොමද ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ? මේකෙත් මොනවද තියෙන්නේ පුතාලා? ස්විච් එක තියෙනවා. මෙතන තියෙනවා බල්බ දෙකක් තියෙනවා. හරි. මෙතන තියෙනවා බල්බ එකක්. මෙතන තියෙනවා බල්බ එකක්. ඔන්න ඔය වගේ. පැහැදිලිද පුතාලට? නේද? එහෙනම් ඔන්න එක වියලි කෝෂයයි එක බල්බයයි. එක වියලි කෝෂයයි බල්බ දෙකයි. වියලි කෝෂ දෙකයි බල්බ දෙකයි තමයි තියෙන්නේ. මේ දෙතර හැම එකේම ස්විචේ බැගින් සම්බන්ධ කරලා තියෙනවා. දැන් එහෙනම් මෙන්න මේ පරිපථ ටික තමයි පුතේ අපි හදාගන්න ඕනේ නේද? ඒතර අපි ලියමු මේක අපි ගමු පළවෙනි පරිපථය. මේක එතකොට අපි ගමු දෙවෙනි පරිපථය. මේක ගමු අපි තුන්වෙනි පරිපථය කියලා. ඒතකොට අපිට ලේසි නේද? හරි. ඊට පස්සේ අපි ලියමු එහෙනම් දැන් රූපයේ පරිදි. දැන් අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පළවෙනි එකේ මෙහෙමයි සම්බන්ධ කරන්න දෙවෙනි එකේ මෙහෙමයි කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි රූපයේ පරිදි කියලා දැම්මම එතකොට පුතාලට තේරෙනවා කොයි විදිහටද මේක සම්බන්ධ කරන්නේ කියලා නේද? එහෙනම් අපි රූපයේ පරිදි 1 2 3 යන ආකාරවලට එක දෙක හා තුන යන ආකාරවලට පරිපත සකස් කරගනි. හරිද? රූපේ පරිදි 1 2 හා 3 යන ආකාරවලට පරිපත සකස් කරගනි. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? ඉන්පසු එක හා දෙක පරිපත පරිපත වල බල්බවල දීප්තිය එක හා දෙක පරිපතවල බල්බවල දීප්තිය සංසන්දනය කරයි. ඊළඟට මොකද කරන්න පුතේ? ඊට පස්සේ 2 හා 3 නේද? ඊට පස්සේ මොකද කරන්නේ? 2 හා 3 ඉන්පසු 2 හා 3 පරිපතවල බල්බවල දීප්තිය සංසන්දනය කරයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි කරන්නේ පුතේ මෙන්න මේක. පළවෙනි පරිපතේ හදා ගන්නවා. නේද? ඒ කියන්නේ එතකොට මෙතෙන්දි එක බල්බයයි එක කෝෂයකුයි ස්විච් එකයි දාලා පරිපතය හදාගෙන මේ බල්බේ දීප්තිය හොඳට අපි නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි ඊළඟ එකේ එක කෝෂයයි බල්බ දෙකකුයි දාලා අපි බලනවා මේ බල්බ දෙකේ දීප්තියට මොකද වෙන්නේ කියලා. ඒක නිරීක්ෂණය කරනවා. ඊළඟට අපි ඒ බල්බ දෙක හිමව තියෙද්දිම මේකට තව කෝෂයක් සම්බන්ධ කරලා බලනවා. දැන් මේකේ දීප්තියට මොකද උනේ ඒ පරිපතේ කියලා. ඒ වගේ සංසන්දනය කරන්න තියෙන මේ පරිපත දෙකයි ඊට පස්සේ මේ පරිපත දෙකයි අතර සංසන්දනාත්මක දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. තේරෙනවද පුතාලට? දැන් කරන විදිය කොහොමද කියලා තේරෙනවනේ. හරි. අපි එහෙනම් පුතාලා ලැබ් එකට ගිහිල්ලා ප්‍රැක්ටිකල් එක කරලා අපි මේ සංසන්දනාත්මක අවස්ථාව හොද්දට නිරීක්ෂණය කරලා ආපහු පන්ති කාමරයට එමු. හරි පුතාලා. ඔන්න මන් දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට තවත් පරීක්ෂණයක් කරන්න. ඔන්න බලන්න පුතේ ඕගොල්ලන්ට පේනවද කියලා. දැන් මේ පරිපත තුනක් තමයි මම මෙතන හදලා තියෙන්නේ නේද? දැන් මේ පරිපතේ පුතාලට පේනවා එක කෝෂයකට එක බල්බයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ එක කෝෂයකට එක බල්බයක් සම්බන්ධ කරලා තියෙන ස්විච් එකක් හරහා තමයි මේ පරිපතය මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. දෙවෙනි එකේ අපි මේ විදිහට එක කෝෂයකට බල්බ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා නේද? එක කෝෂයකට මෙන්න මේ වගේ බල්බ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. මෙතන ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක හරහා පුතාලට පේනවා මේ බල්බ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. තුන්වෙනි එකේ පුතාලට පේනවද? මෙතන තියෙනවා කෝෂ දෙකක්. මේ කෝෂ දෙකට බල්බ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළා. මෙතන තනි කෝෂයට බල්බ දෙකයි, මෙතන කෝෂ දෙකට බල්බ දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඔන්න බලන්න පුතේ දැන් ඉස්සෙල්ලා මේ තියෙන තනි වියලි කෝෂයකට සම්බන්ධ කරපු තනි බල්බයක්නේ. මම මේකේ ස්විච් එක සංවෘත කරාම මොකද වෙන්නේ බලන්න. බල්බේ දැල් වෙනවා. දැන් පුතාලට මේකේ දීප්තිය ගැන පුළුවන් ද යම්කිසි අදහසක් ලබා ගන්න? නේද? ඒ කියන්නේ දීප්තිය ගැන ඔයගලන්ට දැන් ඒ කියන්නේ සාමාන්‍ය දීප්තියකින් බල්බේ දැල් වෙනවා. ඊට පස්සේ දැන් මේකේ එක කෝෂයයි මේකටත් තියෙන්නේ. හැබැයි බල්බ දෙකක් තියෙනවා. මේ ශ්‍රේණිගතව සම්බන්ධ වෙන බල්බ දෙකක් තියෙනවා. දැන් මම මේකේ ස්විච් එක ඔන් කරොත් ඔන්න බලන්න. දැන් මොකද වෙන්නේ? බල්බ දෙක දැල් වෙනවා. පුතාලට පේනවා දැල් වෙනවා. හැබැයි දීප්තිය ගොඩාක් අඩුයි නේද පුතේ? ඔන්න බලන්න දීප්තිය පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. ගොඩාක් අඩු දීප්තියකින් තමයි බල්බය දැල් වෙන්නේ. පේනවද පුතාලට? නේද ගොඩාක් අඩු දීප්තියකින් තමයි බල්බය දැල් වෙන්නේ. එතකොට දැන් මේකෙදි එක කෝෂයනේ මේකටත් එක කෝෂයයි මේකටත් එක කෝෂයයි. ඒතර එක කෝෂයකට ඔයගලන්ට පේනවා එහෙනම් කෝෂ සංඛ්‍යාව සමාන වෙලා බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට මොකද වෙන්නේ පුතේ? දීප්තිය අඩු වෙනවා. එහෙනම් මේකට අපි තව බල්බ එකක් සම්බන්ධ කරා නම් ශ්‍රේණිගතව බල්බ තුනක් සම්බන්ධ කරා නම් අපිට දීප්තිය ඉතාම අඩුයි බලන්න බෑ නේද? ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? එහෙනම් ඔයගලන්ට තේරෙනවා බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි වෙන්න බල්බ වල දීප්තිය අඩු වෙනවා. දැන් මේ විදිහට ශ්‍රේණිගතව සම්බන්ධ කරපු බල්බ දෙකේ දීප්තිය වැඩි කරගන්න ඕනේ නම් අපිට කරන්න ඕනේ මොකක්ද පුතේ? මේ විදිහට තව කෝෂයක් මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනේ. දැන් පුතාලට මතකයිනේ අපි කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරනකොට බල්බේ දීප්තිය වැඩි වුණානේ. නේද අපි ඉස්සෙල්ලා කරපු පරීක්ෂණයේදී. එහෙනම් මෙතන මොකද කරේ? මං තනි කෝෂය වෙනුවට කෝෂ දෙකක් ගත්තා. දැන් කෝෂ දෙකයි මේ විදිහටම දැන් බල්බ දෙක මෙතන තියෙනවා ශ්‍රේණිගතව. දැන් මං ස්විච් එක ඔන් කරනවා. අන්න දැන් මොකද වෙන්නේ? මේ එකම විදිහටම එකම ආකාරයට බල්බ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. හැබැයි කෝෂ ප්‍රමාණය වැඩි කරා ශ්‍රේණිගතව සම්බන්ධ කරන. දැන් පුතාලට පේනවා මේ විදිහට සම්බන්ධ කරාට බල්බේ දීප්තිය වැඩි වෙලා. නේද? බල්බ දෙක එකම විදිහට ශ්‍රේණිගතවමයි මේ දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ඒ වුණාට පුතාලට පේනවා මෙතන අපි තනි කෝෂයයි මෙතන කෝෂ දෙකයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ පුතේ? කෝෂ දෙකක් සම්බන්ධ කරාම නේද? කියන්නේ වැඩි විද්‍යුත් ධාරාවක් ගමන් කරන නිසා නේද? වැඩි විභවයක් ලැබෙන නිසා මොකද වෙන්නේ? බල්බේ දීප්තිය වැඩි වෙලා තියෙනවා. දැන් පුතාලට මේ තුනම සංසන්දනය කරන්න පුළුවන් නේද? මේ වань තනි කෝෂයක් තියෙනකොට බල්බේ දීප්තියයි තනි කෝෂයක් තියලා බල්බ දෙකක් ශ්‍රේණිගතව තියෙනකොට දීප්තිය. ඊළඟට බල්බ දෙක ශ්‍රේණිගතව තියෙද්දිම අපි කෝෂ දෙකක් දැම්මොත් දීප්තිය මොකද්ද කියලා පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් පුතාලට මේකෙන් නිගමනය කරන්න පුළුවන් මොකක්ද? ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව වැඩි වෙන්න බල්බේ දීප්තිය අඩු වෙනවා. ඒ වගේ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට බල්බේ දීප්තිය අඩු වුණා නම් ඒ දීප්තිය වැඩි කරගන්න අපිට පුළුවන් කෝෂ වැඩි කරොත්. පැහැදිලි නේද පුතාලට? හරි පුතාලා නිරීක්ෂණය කළා නේද? දැන් දැක්කා නේද පුතාලද මේක අපිට එකවර දල්ව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙනම පරිපත දෙක අපිට අධ්‍යයනය කරන්නත් පුළුවන්. නේ පුතාලට ගෙදරදීත් මේක කරන්න පුළුවන්. මොකද හොයාගන්න ලේසි જાතිනේ තියෙන්නේ. මේ අමාරු රසායන ද්‍රව්‍ය අරව මේව හොයාගන්න නෑනේ. මේවා ඕන තරම් ගෙවල් වල තියෙනවනේ නේද? විශේෂයෙන් ඔය අයියලා මල්ලිලා තාත්තලා මේ වගේ දේවල් එක්ක හරීම සම්බන්ධයිනේ. ඉතින් ඒ හින්දා ඉල්ලගෙන මේ පුතාලට නම් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. දූලටත් පුළුවන් මේවා නේද? වැඩිහිටියෙක්ගෙන් ඉල්ලගෙන මේ දේවල් කරලා පරීක්ෂණාත්මකව තමන්ම නිරීක්ෂණ ලබා ගන්න පුළුවන් නේද? දැන් එතකොට පුතාලා දැක්කා නේද? පළවෙනි අවස්ථාවේ එක කෝෂයයි එක බල්බයයි තියෙනකොට නේද? ඒ කියන්නේ මෙන්න මේ පරිපතය තියෙනකොට බල්බේ දීප්තිය පුතාලට මතකයිනේ. එතකොට මෙතෙන්දී ඒ කෝෂයට බල්බ දෙකක් සම්බන්ධ කරන් පුතාලා පැහැදිලිව වෙනසක් දැක්ක. මේකේ දීප්තිය අඩු වුණා. මේ බල්බ වල දීප්තිය ගොඩක් අඩු වුණා පුතාලා දැක්කා. නේද? ඒ කියන්නේ පුතේ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට බල්බේ දීප්තිය අඩු වෙනවා. නේද? බල්බේ දීප්තිය අඩු වෙනවා. මොකද එකම ධාරාවනේ මේ දෙක තුලින්ම ගමන් කරන්නේ. ඒතර බල්බේ දීප්තිය අඩු වෙනවා නේද? දැන් ඒ අඩු වෙලා තිබුණු දීප්තියට අපි තව කෝෂයක් මෙතන එකතු කරාම ශ්‍රේණිගතව තව එක කෝෂයක් එකතු කරාම පුතාලා දැක්කා මේ බල්බ දෙකමනේ මෙතන තියෙන්නේ. නමුත් පුතාලා දැක්කා මේ බල්බ වල දීප්තිය මොකද වුනේ? ඒ වෙලාවේදී වැඩි වුණා පහව. ඒ වෙලාවේදී වැඩි වුණා නේද? ඒ කියන්නේ එහෙනම් පුතේ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන හැම අවස්ථාවකදීම බල්බ වල දීප්තිය අඩු වෙනවා. හැබැයි ඒකේ දීප්තිය වැඩි කරගන්න අපිට පුළුවන් කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරලා. කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරලා අපිට පුළුවන් මේ බල්බ වල දීප්තිය වැඩි කරගන්න. තේරෙනවද පුතාලට? තේරෙනවද පුතේ? එතකොට එහෙනම් ඔන්න ඔයගොල්ලෝ තේරුම් ගත්තා දැන් බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරන්න බල්බේ දීප්තිය අඩු වෙනවා. ඒ දීප්තිය වැඩි කරගන්න අවශ්‍ය නම් අපි මොකද කරන්න ඕනේ? කෝෂ වැඩි ප්‍රමාණයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. තේරෙනවද? ඒතර ඒ කියන්නේ පුතාලා අපිට පුළුවන් මේ සාමාන්‍යයෙන් ඔය මේ එදිනදා ජීවිතයේදී වැඩි විද්‍යුත් සැපයුමකින් නේද වැඩි විද්‍යුත් සැපයුමකින් අඩු වෝල්ටීයතාවයක් සහිත බල්බ දල්ව ගැනීම සඳහා මේ ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන්. ඒතර අපිට පුළුවන් මේ විදිහට මේ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න. තේරෙනවද පුතාලට? හරි. එහෙනම් ඔන්න අපිට නිරීක්ෂණය ලියන්න පුළුවන්. ඒතර අපි මේක සංසන්දනාත්මකව ලියන්න ඕනේ නේද පුතේ? ඒතර අපි ලියමු පළමු පරිපතය. එක පරිපතය පරිපතයේ බල්බයේ දීප්තියට වඩා පළමු පරිපතයේ බල්බයේ දීප්තියට වඩා දෙවන පරිපතයේ වඩා දෙක පරිපතයේ බල්බවල දීප්තිය ඉතා අඩුය. හරිද පුතේ? පළමු පරිපතයේ බල්බේ දීප්තියට වඩා දෙවන පරිපතයේ බල්බවල දීප්තිය ඉතා අඩුය නේද? එතකොට තුන්වන පරිපතයේ කෝෂයක් වැඩි කළ විට තුන්වන පරිපතයේදී කෝෂයක් වැඩි කළ විට නැවත පෙර දීප්තිය ලැබේ. ඒ කියන්නේ දීප්තිය වැඩි වේ. ඔය ටික තමයි අපි නිරීක්ෂණය කළේ. පැහැදිලි නේද පුතාලට? පළමු පරිපතයේ බල්බේ දීප්තියට වඩා දෙවන පරිපතයේ බල්බවල දීප්තිය අඩු වුණා නේද? තුන්වන පරිපතයේදී කෝෂයක් වැඩි කළ විට නැවත පෙර දීප්තිය ලැබේ. ඒ කියන්නේ දීප්තිය වැඩි වෙනවා පුතාලා නිරීක්ෂණය කළා. එහෙනම් මේකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද පුතාලා? මොකද්ද ගන්න පුළුවන් නිගමනය? අපිට ලියන්න පුළුවන් ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි වන විට නේද පුතේ? ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි කරන විට බල්බවල දීප්තිය අඩු වේ. එවිට කෝෂ සංඛ්‍යාව වැඩි කිරීමෙන් බල්බවල දීප්තිය වැඩි කරගත හැකිය. හරි ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි කරන විට බල්බවල දීප්තිය අඩු වෙනවා. එවිට කෝෂ සංඛ්‍යාව වැඩි කිරීමෙන් බල්බවල දීප්තිය වැඩි කරගත හැකිය. ඔන්න ඔක තමයි පුතාලා නිගමනය කරේ මේ පරීක්ෂණය කරලා නේද පුතේ? හරි. එතකොට අපි බලමු එහෙනම් මේ තියෙන එක තවත් විස්තර කරලා ඉහත ක්‍රියාකාරකමට අනුව යම් විභව සැපයුමක් හරහා නේද ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ගණන වැඩි වන විට බල්බවල දීප්තිය ක්‍රමයෙන් අඩු වන බව පෙනී යයි. ඒ කියන්නේ පුතේ මම දැන් දලවශ මෙහෙම ඇන්දොත් මම හොඳ හරියට ඇඳින තුමා එක කෝෂයක් එක්ක නේද මෙතන මේ විදිහට ස්විච් එකකුත් දාලා ওই විදිහට මෙතන අපි එක බල්බයක් සම්බන්ධ කරලා තියෙනකොට නේද අපි මේක පළවෙනි පරිපතේ කියලා කියමුකෝ නේද? තියෙනකොට වඩා දෙවෙනි අවස්ථාවේ එතකොටත් එක කෝෂයමයි අපි ගන්න. එක කෝෂයක් අරගෙන මේවා ස්විච් එකක් හයි කරනවා. ඒකේ මොකද කරන්නේ පුතේ? මෙතන බල්බ දෙකක් සම්බන්ධ කරනවා ওই වගේ. බල්බ දෙකක් සම්බන්ධ කරොත් ඒ කියන්නේ මේක දෙවෙනි පරිපතේ කියලා අපි කිව්වොත් ඊළඟට තව එකක් අපි අරගෙන එතනත් අපි එක කෝෂයයි ගන්නේ එක කෝෂයක් අරගෙන මේ විදිහට මෙතන තියෙනවා ස්විච් එක මෙතන තියෙනවා බල්බ 1 2 3යි ওই විදිහට බල්බ 3ක් සම්බන්ධ කළොත් මේක අපි කියන තුන්වෙනි පරිපථය පළවෙනි එක එක බල්බයයි දෙවෙනි එකේ බල්බ 2යි තුන්වෙනි එකේ බල්බ 3යි නේද මේ වගේ බල්බ සංඛ්‍යාව ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව වැඩි කරොත් වැඩි කරනකොට පුතාලා මේ පළවෙනි එකට වඩා දීප්තිය මේකේ අඩුයි දෙවෙනි එකටත් වඩා අඩුයි තුන්වෙනි එකේ දීප්තිය නේද දීප්තිය එතකොට මොකද වෙන්නේ පුතේ අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද දීප්තිය අපි ලියමු එකෙහි දීප්තිය වැඩි ඊට වඩා අඩුයි මොකක්ද දෙකෙහි දීප්තිය ඊටත් වඩා අඩු වෙනවා එතකොට මොකක්ද පුතේ තුනේ පරිපතේ දීප්තිය නේද බල්බ වල දීප්තිය එකෙහි දීප්තියට වඩා අඩුයි දෙක මේ ඒ කියන්නේ දැන් මේක අපි මෙහෙම ගත්තොත් පුතේ සමහරවිට තුන්වෙනි එක පත්තු වෙන්නේ නැති තරම් පේන්නේ නැහැ නිකන් චූටි යම්තම් තිතක් වගේ පේන්න පුළුවන් සමහරවිට පත්තු වෙන්නෙම නැති වෙන්නත් පුළුවන් එච්චරට දීප්තිය අඩු වෙනවා. මේක දැන් හොඳ දීප්තියකින් දැල් වෙනවා. මේක ඊටාම අඩු දීප්තියකින්. මේක දීප්තියක් ඇත්තෙම නැති තරම් පත්තු වෙන්නෙත් නැති තරම් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ ගන්න වියලි කෝෂයේ ටිකක් පාවිච්චි කරලා තියෙන එකක් නම් අපි වැඩිපුර පාවිච්චි කරලා තිබ්බ එකක් නම් සමහර වෙලාවට ඒක මේ පත්තු වෙන්නෙම නැති වෙන්නත් පුළුවන්. නේද? අලුත් බැටරි එකක් නම් ඔන්න සමහර වෙලාවට අලුත් වියලි කෝෂයක් නම් මේක අර යාන්තම් පත්තු වෙන්න පුළුවන්. තේරෙනවද? ඒකයි කියන්නේ ඉහත ක්‍රියාකාරකමට අනුව යම් විභව සැපයුමක් කරහා ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි කරනකොට නේද මොකද වෙන්නේ බල්බවල දීප්තිය ක්‍රමයෙන් අඩු වන බව පෙනී යයි දීප්තිය මොකද වෙන්නේ පුතේ අඩු වෙලාම යනවා තේරෙනව නේද නමුත් කෝෂ ගණන වැඩි කිරීමෙන් නේද මං අපි කිද මෙතන එක කතා කරේ නෑ දැන් උගලන් මේ වෙනමම අපි අරගෙන අපි තව පරිපතයක් හැදුවා නම් මෙතෙන්ට තව එක කෝෂයක් දානවා මෙතෙන්ටත් අපි දානවා තව කෝෂ දෙකක් විතර. දැම්මොත් මොකද ආයි මේ දීප්තියෙම දැල් වෙනවා. මේ දීප්තියෙම දැල්ව ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ නමුත් කෝෂ ගණන වැඩි කිරීමෙන් බල්බවල දීප්තිය මුල් ආකාරයෙන්ම පවත්වා ගත හැකිය. මුල් ආකාරයෙන්ම පවත්ව ගන්න පුළුවන් පුතේ බල්බේ දීප්තිය කෝෂ ගණන වැඩි කරොත්. ඒ අනුව වැඩි වෝල්ටීයතාවක් සහිත පොදු විභව සැපයුමකින් මම පුතාලට කිව්වා වැඩි වෝල්ටීයතාවයක් සහිත පොදු විභව සැපයුමකින් කියන කෝෂ ගොඩාක් තියෙන අවස්ථාවක් නේද වැඩි වෝල්ටීයතාවක් සහිත පොදු විභව සැපයුමකින් අඩු වෝල්ටීයතාවක් සහිත බල්බ කිහිපයක් දල්වා ගැනීමට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරයි වෝල්ටීයතාවයේ අඩු බල්බ කිහිපයක් දල්ව ගන්න ඕනේ නම් වැඩි වෝල්ටීයතාවයක් තියෙන බැටරි ටිකකින් අඩු වෝල්ටීයතාවයක් තියෙන බල්බ ටිකක් සම්බන්ධ කරගන්න ඕනේ නම් දල්ව ගන්න ඕනේ නම් අපිට මොකද වෙන්නේ පුතේ ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කරන්නම ඕනේ. තේන ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? එතකොට අපිට මෙතන වෝල්ටීයතාවය වැඩි නේද? එතකොට අඩු වෝල්ටීය මේ බල්බ වල වෝල්ටීයතාවය අඩුයි. එතකොට ඒ බල්බ ටික දල්ව ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? නේද? එතකොට අර විදිහට බල්බ එතකොට ඒ සාමාන්‍ය දීප්තියෙම දැල් වෙනවා. එතන ඒ සාමාන්‍ය දීප්තියෙම දැල් වෙනවා. ඒ ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරාම. එහෙනම් ඕනම හොඳට මතක තියාගන්න. මේකේ තියෙන සුවිශේෂී ගුණය තමයි පුතේ මේක නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම. මොකක්ද? ඒ අණුව වැඩි වෝල්ටීයතාවයක් සහිත පොදු විභව සැපයුමකින් අඩු වෝල්ටීයතාවක් සහිත නේද? බල්බ කීපයක් දල්වා ගැනීමට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන්නම ඕනේ. හරි. එතකොට එහෙනම් පැහැදිලි නේද පුතාලට? නේද? එහෙනම් අපි උන් දැන් කතා කරා කෝෂ සම්බන්ධ කරන ආකාර ගැන කතා කරා, බල්බ සම්බන්ධ කරන එක ආකාරයක් ගැන අපි කතා කරා. අපිට තවත් තියෙනවා මේ බල්බ සම්බන්ධ කරන ආකාර ගැන කතා කරන්න. නේද? අපි එතකොට ඒක ඊළඟ පරිච්ඡේදයේදී මම කතා කරන්නම්. මොකද මෙතෙන්දී මම දැන් ඔයගලන්ට ප්‍රැක්ටිකල්ස් දෙකක් එක්ක පරීක්ෂණ කතා කරානේ පුතේ නේද? එතකොට මේ ප්‍රායෝගික පරීක්ෂණත් එක්ක කරනකොට පුතාලට ඔළුවට දාගන්න තියෙන ප්‍රමාණය වැඩි වෙන නිසා මම ඊළඟ බල්බ සම්බන්ධ කරන ආකාරය කතා කරන්න ඊළඟ පරිච්ඡේදයේදී. මේ පරිච්ඡේදය තුලින් පුතාලා මේ ප්‍රැක්ටිකල්ස් ටික හරියට ඔලුවට අරගෙන හරියට තහවුරු කරගන්න. කෝෂ සම්බන්ධ කරන ආකාරය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ආකාරය වැඩි කරනකොට මොකද වෙන්නේ? එහෙම වෙලාවට කෝෂ ගාන වැඩි කරොත් මොකද වෙන්නේ? මෙන්න මේ කියන සංසිද්ධි ටික නිවැරදිව නිරවුල්ව ඔලුවට අරගන්න ඕනේ. හරි. අපි එහෙනම් පුතාලා බල්බ සම්බන්ධ කරන තවත් ආකාරයක් ගැන කතා කරන්න ඊළඟ පරිච්ඡේදය තුලින් හමු වෙමු.